Hi everyone. මගේ බර්ත්ඩේ එක දවසේ මුලින්ම මම මට විශ් කරගෙන අනිත් අයට ඩිගත් කරලා එහෙම ඔන්ලයින් වෙනකොට මගේ යාළුවෝ ගොඩාක් මට විශ් කරලා ස්ටේටස්, ස්ටෝරීස්, මෙසේජස් ගොඩාක් එවලා තිබුණා. ඉතින් මේ හැමෝටම මුලින්ම ගොඩාක් 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 thank you. අදේ හැපිනස් එක ලැබලා දුන්නට. ඉතින් දෙන්න කිරිබත් එහෙමත් කාලා එළියට ගියාම ලස්සන වෙද එකක් තමයි තිබුණේ මැස්සත් එක්ක. ඉතින් හැම අවුරුද්දම මගේ බර්ත්ඩේකට දානයක් දෙනවා නට මේ අවුරුද්ද අපිට ඒක දෙන්න උනේ නැහැ. ඒක හින්දා දවසම අපිට ගෙදර තමයි ඉන්න උනේ. ඊට පස්සේ ටිකක් දවල් වෙනකොට මෙන්න මේ ගොල්ලෝ ආවා. අක්කට මල් ගන්න යන ෂොප් එකක් හම්බුන්නේ නැහැ කියලා යාම්මට කොහෙන්ද මන් දන්නේ මෙන්න මේ මල් දෙක කඩන් ඇවිල්ලා තිබුණා. හැබැයි ඒකත් අමුතුම ලස්සනයි. මං කොහොමත් ආසයි ඕනේ මලකට. Thank you මීලේ. අම්මගේ රසම රස දවල් කෑම එකත් අපි කට්ටියම එකතු වෙලා කාලා ඉවරුණාම මේගොල්ලො මට ගෙනත් දුන්නා. ඒගොල්ලො මතින් හදපු ලස්සනම ලස්සන බර්ත්ඩේ කාඩ්ස්. ඊට පස්සේ තින් යාළුවව විස්තර කරලා මගේ වැය තියෙන දේවල් කියලා හවසේ තින් අපි කට්ටිය එකතු වෙලා කේක් එකක් කපමු කියලා ලෑස්ති වුණා. හැබැයි ඉට්ස් අනදර් සර්ප්‍රයිස්. මම දන්නේ අපේ ගෙදර අය මට ලස්සනම ලස්සන කේක් එකක් හදලා ගෙනත් තිබුණා. මම දන්නේ නැහැ මෙහෙම කේක් එකක් හදනවා කියලා. ඉතින් ඒ කේක් එකට මම ගොඩක් ආසයි. ඒක හරිම රසයි, හරිම ලස්සනයි. ඉතින් thank you මගේ ගෙදර හැමෝටම. එළිය හොඳටම වහින අතරේ අපි කට්ටිය ගේ අතරට වෙලා මගේ බර්ත්ඩේ කේක් එක කැපුවා. ඉතින් කවුරුත්ම නැහැ. අද අයියත් නැහැ, අක්කයි චූටි බබාලා දෙන්නයි, අම්මයි තාත්තයි විතරයි හිටියේ. ඇත්තටම බර්ත්ඩේ එක මගේ නෙමෙයි, අපේ මීලි බබාගේ තමයි බර්ත්ඩේ එක. ඔන්න බලන්නකෝ, සහයෝගයෙන් කේක් කපනවා කියන්නේ මේවට තමයි. බලන්නකෝ අපි කට්ටියම එකතු වෙලා මේ දෙපන්දන් දෙක නිමන ලස්සන. හැබැයි ඉතින් නිමල ඉවර වෙච්ච ගමන් එක්කෙනෙක් තරහ වුණා. මොකද ඇටි දෙපන්දමක් නිමන්නුනේ නැහැ කියලා. ඉතින් අපේ ගෙදරින් ලොකුම සමාජිකයටත් කන්න දෙන්න බෑ. හරි නෑනේ නැත්තම් නේද? මෙන්න මෙයාටත් මං ගිහින් කේක් කැව්වා. එයාත් ආසයි වගේ කේක් එකට. ඔය කන්නේ හුඟාල කම්මැලිකම කොච්චරද කියනවා නම් එයා නම් එයා නිදාගෙන ඉන්න තැනින් නැගිටින්නවත් නැහැ. ඒත් ඉතින් මම නම් එයාව නැගිටවල එළියට ගත්තා. දවසම ගෙදරින් එළියට බැස්සේ නැහැ කිව්වට ඊට පස්සේ අපි කට්ටියම ගියා ෆිල්ම් එකක් බලන්න. පිකට්ටිය අද බලන්නාවේ විසල්ලාදරේ මූවී එක. මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය මූවී එකක් නේ විසල්ලාදරේ කියලා කියන්නේ. විසල්ලාදරේ බලපුවා ඉන්නවද? මං හිතනවා ගොඩාක් අය මේ වෙනකොට විසල්ලාදරේ මූවී එක බලලා කියලා. ඉතින් ඔයත් විසල්ලාදරේ බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මූවී එක ගැන කියනවා නම් මූවී එක හරිම ලස්සනයි. ඉතින් බැලුවේ නැත්තම් බලන්න කියලාත් මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මම නම් ගොඩක් ආසයි මේ මූවී එකේ තියෙන සින්දු වලට. ඒ වහදම ලස්සනයි. මම ඉතින් හරිම ආසයි. ඉතින් ලස්සනම ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ගැන කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මූවී එක බලලා ඉවර වෙලා අපි ඔක්කොම ගෙදර යන්නයි මේ හදන්නේ. ගෙදර යනකොට චූටි දබලටම හොඳටම නිින්ද ගිහිල්ලා කලින්ම හොඳටම නිදි. ගෙදර ගිහිල්ලා මේ ලස්සනම ලස්සන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පිරිච්ච කේක් එක අපි කැපුවා. ඉතින් එතනින් මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ඔයාල හැමෝටම තැන්ක් යූ. ආයිමත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න.